COVID-19 ප්‍රශ්නෙ එක්කම ලෝකේ පුරාම ජනප්‍රිය වුණු දෙයක් තමයි ඔන්ලයින් এডুকেෂන් එහෙම නැත්නම් ගෙදර ඉඳන් ඉගෙන ගන්න අපි පුරුදු වුණ එක. ඉතින් පාසල් ළමයෙක් ගත්තත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ගත්තත් එහෙම නැත්නම් මොනම අධ්‍යාපනයක නිරතලා ඉන කෙනෙක් ගත්තොත් ගොඩක් වෙලාවට ගෙදර ඉඳන් ඉගෙන ගන්න මෙයාලට සිද්ධ වුණා. ඉතින් මේ සඳහා අපිට රිසෝසස් ගොඩක් ලැබුණා. අලුතෙන් වගේම තියෙන රිසෝසස් වැඩි දියුණු වෙලා මේ ලෝකෙට එකතු වෙන්න පටන් ගත්තා. අධ්‍යාපන ක්‍රමවේදයක් විදිහට එකතු වෙන්න පටන් ගත්තා. ඉතින් අද අපි කතා කරන්න ලෑස්ති වුණා udemy.com එක ගැන. ඔයාට ඉගෙන ගන්න වගේම ඔයා උගන්වන දක්ෂ කෙනෙක් නම් මේ udemy.com එකෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් නව වීඩියෝ එකත් එක්ක දිගටම එකතුලා ඉන්න ඔයාලට මේ ගැන හැම දෙයක්ම බලා ගන්න හැකියාවක් තියෙනවා. ඔන්නේ තියෙන මම description එකේ video chapters එකක් කරලා තියෙනවා. ඔයාලට දැන් ඉඳන් video එක බලන්න පුළුවන්. ඔයා ශිෂ්‍යෙක් විදියට udemy.com එකත් එක්ක වැඩ කරන ලෑස්ති නම් එහෙම නැත්නම් ඉගෙන ගන්න ලෑස්ති වෙන ඉන්නවා නම් ඔයා instructor කෙනෙක් විදියට මේ website එකත් එක්ක වැඩ කරන ලෑස්ති වෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේම course එකක් sell කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් ඒ time chapter එකට ගිහිල්ලා ඒ කොටස බලන්න. ඉතින් මේ දෙකම කරන්න ඕන යන්නේ udemy.com එකට Google එකේ normal විදියට search එකක් දෙන්න. ඔයාලට මේ website එකට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ website එකට ගියාම අපිට courses ගොඩක් suggest කරනවා. ඉතින් මුලින්ම නම් තියෙන්නේ Python machine learning වගේ computer science සම්බන්ධයෙන් courses කීපයක් තමයි මුලින්ම අපිට suggest කරන්නේ. නමුත් මේව විතරක් නෙමෙයි තවත් ගොඩක් courses තියෙනවා. ඉතින් අපිට මේව cart එකට add කරගන්න පුළුවන්. මේව payment කරන්න කොහමද? මොන වගේ payment methods ද තියෙන්නේ? අපි මේ දාල් ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් පොඩක් පහලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් තවත් courses ගොඩක් students ආ විවිධ කියලා සජෙස්ට් කරන අපිට කෝර්සස් ගොඩක් ගියාම ඩිසයින් ඩෙවලොප්මන්ට් මාකටින් IT and software එතකොට ෆොටෝග්‍රාෆි තියෙනවා මියුසික් බිස්නස් පර්සනල් ඩෙවලොප්මන්ට් මේ වගේ කැටගරයිස් කරලා තියෙනවා ගොඩක් වට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්නැෂනලි ගොඩක් රෙකග්නයිස් කරන සර්ටිෆිකේට් තමයි වට ලබා ගන්න පුළුවන් නේ මේ හැම කෝර්ස් එකකම අවසානයේ වට සර්ටිෆිකේට් එකක් ලැබෙනවා ඉතින් මෙන්න මේ විදිහට ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වට වෙන්න පුළුවන් මේකේදී වට කෝර්ස් එකක් සේල් කරන්න හැකියාවක් තියෙනවා paid වගේම free course සහ paid දුන්නොත් ඔයාලට හොඳ ආදායමක් උපය ගන්න පුළුවන්. ඔයාලට එකතු වෙන ශිෂ්‍ය ප්‍රමාණය කරන ගෙවීම මත පදනම් වෙලා. ඉතින් මෙතන මේ පහළට ගියාම ඔයාලට තවත් ගොඩක් විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැනට යමු මෙතන තියෙන එක කැටගරි එකකට. මම දැනට යනවා මෙන්න මේ IT and software courses කියන කැටගරි එකට. මේ කැටගරි එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් courses ගොඩක් තියෙනවා. AWS එතකොට Microsoft Azure. ඉතින් මම මෙතන එක කැටගරි එක තියෙන එක course එකකට යන්නම්. IT certifications, network and security, hardware operating systems අද IT and software මේ වගේ computer science වලට සම්බන්ධ ගොඩක් courses තියෙනවා. ඉතින් මම දැනට මෙන්න මේ learn advanced C++ programming කියන course එකට යනවා. මේ course එක open කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ගොඩක් විස්තර දාලා තියෙනවා. මේකේ students ලා කී දෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් මේකේ ratings කොහොමද තියෙන්නේ? මේකේ best seller කෙනෙක් කියලා මෙතන දාලා තියෙනවා. ඒ කියන්නේ මේ course එකේ ගොඩක් demand එකක් තියෙනවා කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඔයාලට මේක share කරන්න පුළුවන්. මේක කාට හරි gift එකක් විදිහට යවන්න පුළුවන්. එහෙම නැත්නම් මේක add to cart කරලා ඔයාලට course එක learn කරන්න පටන් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන තවත් පොඩ්ඩක් පහලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන box එකේ preview this course කියලා තියෙනවා. ඔයාලට මේ course එකේ preview එක බලා ගන්න පුළුවන්. discount එකක් දීලා තියෙනවා. discount එකත් මේකේ mention කරලා තියෙනවා. ඉතින් මම මේ විදිහට add to cart කියන එකට go to cart කියන එකට යනවා. මේ විදිහට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ subject එක නැත්නම් අපේ course එක මේ විදිහට cart එකට අපිට add කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් යට courses කීපයක් suggest කරනවා. ඒක ගැන එච්චර හිතන්න එපා. මම go to cart කියන එක ආයෙත් click කරනවා. මේකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ cart එකෙන් අපි open වෙනවා. මේ cart එකෙන් අපි open වුණාම මේ course එකේ price එක එතකොට අපිට ඕනම් මේක remove කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් අපිට මේ cart එක ඇතුළේ edit කරගන්න පුළුවන්. මේ checkout එකට ගිහිල්ලා තමයි ඔයාලට payment එක කරන්න පුළුවන් වෙන්නේ. මේ course එක follow කරන කලින් ඔයා payment එකක් කරන්න ඕන නිසා. ඉතින් ඔයාලට coupon code එකක් හම්බ වෙනවා නම් ඔයා Telegram වගේ channels තියෙනවා මේ courses වලට coupon codes දෙනවා. ඒ වගේ තමයි free courses වලට ගන්න පුළුවන් coupon codes පවා ඔයාලට ලැබෙනවා. ඉතින් මේ coupon code එක enter කරොත් ඔයාලට සමහර විට මීටත් වඩා අඩු discount එකක් ගන්න පුළුවන්. අපි කොහොමද සර්ච් කරලා කෝස් එකක් හොයාගන්නේ කියන දේ ගැන අපි පොඩ්ඩක් බලමු. ඉතින් මේකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් අපි සර්ච් කරලා එන්ටර් කරාම මම සර්ච් කරන්නේ Node.js කියලා. Node.js කියලා සර්ච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් Node.js ටියුටෝරියල්ස් එහෙම නැත්නම් කෝසස් ගොඩක් ඔයාලට සජෙස්ට් කරනවා බලා ගන්න පුළුවන් සර්ච් රිසල්ට්ස් විදියට. ඉතින් මම එක කෝස් එකකට යනවා. එක කෝස් එකකට ගියාම complete Node.js කෝස් එකක් තමයි මේක. මේකත් best seller කෙනෙක් රේටින් එක 4.7 star rating එකක් තියෙනවා. එතකොට මේකේ ස්ටුඩන්ට්ස්ල ප්‍රමාණය 1,02,000කට වැඩි. ඒ කියන්නේ ගොඩක් හොඳ කෝස් එකක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මේකේ කොච්චර අවස් ගණක් තියෙනවද? ඩවුන්ලෝඩබල් රිසෝසස් මොනවද? ෆුල් ලයිෆ් ටයිම් ඇක්සස් හම්බෙන්නේ මොන වගේ දේවල් වලටද? එතකොට ගොඩක් සර්ටිෆිකේට් එක කොහමද ඔයාලට හම්බෙන්නේ? මේ වගේ ගොඩක් දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ඉන්ස්ට්‍රක්ටර්ව කන්ටැක්ට් කරගන්න වගේ දේවල් උත්තරම් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි වැදගත්ම දේ කෝස් කන්ටෙන්ට් එක. කෝස් කන්ටෙන්ට් එකට ගියාම තමයි ඔයා මොනවද මේ කෝස් එකේදී ඉගෙන ගන්න කියන දේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හැම කෝස් එකකටම කෝස් කන්ටෙන්ට් එකක් දාන්න දාලා තියෙනවා. ඉතින් ඔයා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට කෝස් එකක් සේල් කරනවා නම් ඔයාටත් මේ වගේ කෝස් කන්ටෙන්ට් එකක් එහෙම නැත්නම් කෝස් එකේ මොන වගේ දේවල්ද උගන්වන්නේ කියන දේ ගැන මේ විදියට පොඩි සමරයිස් එකක් ඔයාලට දාන්න සිද්ධ වෙනවා. මේ බේසික් ටොපික්ස් ටික ඔක්කොම දාලා එහෙම නැත්නම් මේන් ටොපික්ස් ටික ඔක්කොම දාලා. ඉතින්
යටට ගියාම featured reviews තියෙනවා මේ course එක සම්බන්ධයෙන් මේ course එක හදාරපු කට්ටිය reviews දාලා තියෙනවා ඉතින් මේ review එකක් වාට බලලා reviews ගොඩක් තියෙනවා නම් ඒ course එක ගොඩක් හොඳයි කියලා අපිට හිතා ගන්න පුළුවන් ඉතින් මම මේකත් cart එකට add කරගන්නවා මේ විදිහට go to cart කරලා cart එකට add කරගන්නවා ඉතින් මේ courses දෙකටම මට මෙතන දාලා තියෙන දෙන ඩොලර් 19ක් යනවා මෙතන discount එකක් එක තමයි යන්නේ නැත්නම් ඩොලර් 119ක් යනවා ඉතින් මම මෙතන normally විදියට check out කරලා පස්සේ එන form එකේ account එකක් හදා ගන්නවා. අර account එකක් තියෙනවා නම් login වෙන්න හැකියාවක් තියෙනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම මෙතන අලුත්ම password එකක් දීලා මගේ අලුත් account එකක් create කරගන්නවා. ඉතින් මම මෙතන sign up කියන button එක click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේව අපේ profile එක ඇතුළට තමයි අරගෙන යන්නේ. ඉතින් මේ profile එක ඇතුලේ අපිට teach instructor කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන් මේ profile එකෙන්ම instructor කෙනෙක් විදියට වැඩ කරන ගමන් අපි ඒක ඉස්සරහට බලමු. ඉතින් මම දැන් යන්නේ payment එක කරන ඉද ඔයාලට පෙන්නන්න. ඉතින් මෙතන billing address එක ශ්‍රී ලංකාව කියලා select කරන්න. මොකද අපි ලංකාවේ නිසා. ඉතින් ඔයා card එකකින් payment කරනවා නම් ඔයාට card එක card option එක select කරන්න පුළුවන්. ඉතින් මම මෙතන ශ්‍රී ලංකාව කියලා select කරනවා. ඔයාට කැමති නම් වයින් රට select කරන්න පුළුවන්. ඉතින් ඔයා card payment එක කරනවා නම් ඒ විදියට නැත්නම් PayPal link payment එක කරනවා නම් ඒ විදියට ඔයාට option එක select කරන්න පුළුවන්. ඉතින් මම මෙතන new payment card කියන එකට යනවා new payment card එකට ගියාම ඔයාලට card name එක enter කරන්න සිද්ධ වෙනවා ඉතින් මම මෙතන card name එකක් දැනට දාන්නේ නැහැ මොකද මම මේ course එක කරන්න යන්නේ නැති නිසා ඉතින් ඔයාලට payment card එක card number එක දීලා card එකේ තියෙන නම දීලා normal expiry date එක security code එක zip code එක වගේ දීලා මේ විදිහට payment එක complete කරලා මේ course එක හදාරන්න පටන් ගන්න හැකියාවක් තියෙනවා ඔයාලට කිසිම කාලයක් ලැබෙන්නේ නැහැ ඔයාලට අවශ්‍ය විදිහට මේ course එක complete කරන්න පුළුවන් හරි අපි දැන් බලමු ආ instructor කෙනෙක් විදිහට කොහොමද මේකේ course එකක් sell කරන්නේ කියලා ඉතින් මේකට ඔයාලට මේ button එකම click කරන්න පුළුවන් normal account එකක් හදාගෙන login වෙන්න මම කලින් student කෙනෙක් විදිහට හදාගන්න කිව්ව profile එකේම ඔයාලට instructor කෙනෙක් වෙන්නත් පුළුවන් ඉතින් මේකේ පහළට ගියාම මේ විදිහට details ගොඩක් දාලා තියෙනවා කොහොමද ඔයා plan එකක් curriculum එකක් plan කරන්නේ කොහොමද video එක record කරන්නේ මේ වගේ instructions ගොඩක් දාලා තියෙනවා ඔයාලට මේගොල්ලෝ ගොඩක් help කරනවා කියලා දාලා තියෙනවා ඔයාගේ course එක ඒක පබ්ලිෂ් කරන්න. ඉතින් මම මෙතන get started කියන බටන් එක click කරාම ඔයගෙන් අහනවා what kind of teaching have you done before? ඔයා මොනවාගේ teaching ද කලින් කරලා තියෙන්නේ කියලා අහනවා. In person, professionally, එහෙම නැත්නම් in person informally මේ වගේ options ටිකක් දාලා තියෙනවා. ඉතින් මම මෙතන in person professionally කියන එක select කරනවා. මේක select කරලා continue කරාම ඔයගෙන් අහනවා how much a video pro are you? කියනවා. ඔයාට video editing කරන්න කොච්චර skills තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ අහනවා do you have an audience to share? ඔයාට students ලා ප්‍රමාණයක් ඉන්නවද කියලා අහනවා. Not at the moment කියන එක මම select කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අපේ ඩෑෂ්බෝඩ් එකට අරගෙන යනවා. ඉතින් මෙතනත් කලින් වගේම instructions ගොඩක් තියෙනවා කොහොමද ඔයාගේ course එක promote කරගන්නේ කියලා මම මගේ course එක create කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මම මෙතන course කියන එක click කරාම ඔයාගේ මුලින්ම ආන දේ තමයි ඔයා course එකට title එකක් දෙන්න කියලා කියනවා. ඉතින් මම මෙතන title එකක් දෙනවා. මම Java course එකක් විදියට දැන් පොඩි dummy එකක් පෙන්වන්න තමයි ඔයාලට යන්නේ. මම ඇත්තටම course එකක් add කරන්නේ නැහැ. නමුත් මම steps ටික ඔයාලට පෙන්වන්නම්. ඉතින් මම මෙතන Java course කියලා මේ විදියට ටයිප් කරනවා ඔයාලට මෙතන letters capacity එකක් තියෙනවා letters 50ක් වගේ තමයි maximum පුළුවන් ඉතින් මම මෙතන නම එන්ටර් කරාට පස්සේ ඊළඟ page එකේදී මට category එක select කරන්න සිද්ධ වෙනවා ඔයාලා දැක්කනේ students ලාගේ categories තියෙනවා ඉතින් මේ විදිහට මම ITN software select කරනවා ඊට පස්සේ ඔයාලට කොච්චර කාලයක් spend කරන්න පුළුවන්ද කියලා අහනවා Udemy එකේ instructor කෙනෙක් විදියට මම මේ විදිහට no I haven't yet decided if I have time කියලා මම දානවා ඉතින් මේක select කරාට පස්සේ ඔයාලට create course කියන එක click කරන්න පුළුවන් create course කියන එක click කරාම ඔයාව ඊළඟ page එකට අරගෙන යනවා මේකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙතනදී තමයි ඔයාගේ students ලාගේ අහන ප්‍රශ්න වලට මෙතන description එකක් දාන්න පුළුවන් ඔයාලට target to students කියලා මෙතන මොන වගේ title එකක්ද ඔයා දෙන්නේ මොන වගේ course requirements ද තියෙන්නේ එතකොට student ලා මොනවාද ඔයාගේ course එක ඉගෙන ගන්න මේ වගේ දේවල් ඔයාලට fill කරන්න පුළුවන් ඊට පස්සේ course structure එකට ගිහලා ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ course එකට ගොඩක් curriculum එකක් නැත්තම් topics ටික ඔයාලට මෙතන add කරන්න පුළුවන් ඊට පස්සේ setup and test video ඔයාලට videos add කරන්න පුළුවන් මෙතනදී එක එක course topic එකට අදාළ වෙන විදිහට එක එක course එක content එකට අදාළ වෙන විදිහට videos upload කරන්න පුළුවන් create your content ගිහිල්ලා මෙතන edit කරන්න හැකියාවක් දීලා තියෙනවා එතකොට තවත් options ගොඩක් තියෙනවා මෙන්න මේ විදිහට curriculum එකේ වාගේ topics ටික add කරන්න හැකියාවක් තියෙනවා මෙන්න මෙතන මේ order එකක් අපිට left side එකේ navigation bar එකෙන් දීලා තියෙන විදිහට course landing page මෙතනදී ඔයාගේ course එක කොහොමද මුලින්ම land වෙන්නේ මේකත් ඔයාලට fill කරන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ student කෙනෙක් ඔයාට ඔයාගේ course එකට ආව මුලින්ම පෙන්වන දේවල් ටික ඊට පස්සේ ඔයාලට මෙතන currency එක select කරලා ඔයාගේ course එක මොන වගේ rate එකක් ඇතුළේ දයන් කියන එක select කරන්න පුළුවන් ඊට පස්සේ මේ දේවල් ටික select කරලා පස්සේ ඔයාට පුළුවන් මේ course එක publish කරන්න ඉතින් මේක review කරනවා ඒගොල්ලෝ review කරලා තමයි course එක publish කරන්නේ ඉතින් ඔයාලට අවශ්‍ය නම් මෙතන have a question එකෙන් ගිහිල්ලා ඔයාගේ course එකේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාට දැනගන්න දෙයක් තියෙනවා නම් team එකේ කෙනෙක් වෙයි නැත්නම් Udemy team එකේ කෙනෙක්ව contact කරගෙන මෙතනින් ඔයාට support එකක් ගන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ forum එක හරහා ඉතින් ඔයාගේ course එක මේ විදිහට add කරාට පස්සේ ඔයාට course එක publish කරන්න අවශ්‍ය කරන හැම දෙයක් මෙතන type කරලා
පබ්ලිස් කරට පස්සේ මේක රිවියු කරලා තමයි යුඩි මේකට ඇඩ් වෙන්නේ කෝස් එකක් විදියට. ඉතින් ස්ටුඩන්ට්ස් ලා වගේ කෝස් එක ෆලෝ කරොත් ඒගොල්ලෝ පේ කරොත් ඔයාලට මුදලක් ලැබෙනවා. ඉතින් මේ මුදල අරවාට හොඳ ආදායමක් උපයා ගන්න පුළුවන් ඔන්ලයින් এডুকেෂන් වලදී කෝස් එකක් සෙල් කරලා. ඉතින් තවත් ගොඩක් දේවල් මේ විස්තර දාලා තියෙනවා. ඔයාලට මේ හැම විස්තරයක්ම බලා ගන්න පුළුවන් udemy.com එකට යන්න. ඉතින් මේ විදිහ තමයි udemy.com එක ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදියට වගේම ටීචර් කෙනෙක් විදියට udemy.com එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන ආකාරය ගැන මම හිතනවා ලොකු අවබෝධයක් එනවාද කියලා. ඉතින් ඔයා කැමති නම් මේ දේවල් ටික පටන් ගන්න පුළුවන් ශිෂ්‍යෙක් විදියට වගේම ගුරුවරයෙක් විදියට මේ udemy.com කියන වෙබ්සයිට් එක. ඉතින් thank you ඩිගත් එක්ක එකතු වුණාට අනිවාර්යයෙන්ම යාළුවෙක් එක්ක වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. subscribe කරලා ඉඳලා ඉන්න මොනවාරි ප්‍රශ්නක් තියෙනවා නම් comment section එකෙන් දාගෙන යන්න. අපි අලුත් videos කොට එක්කම මාත් සම්බන්ධ වෙලා මාතම සුබම සෞභාග්‍යසම්පන්න